අත්පත් කරගත් ප්‍රදේශවල තවදුරටත් සිදු කෙරෙන සෝදිසි මෙහෙයුම්වලදී එම යාත්‍රාව සොයාගැනිලා. මේ පිළිබඳ තොරතුරු රූපවාහිනියේ අමල් සමන්තගෙන්. උදුමාතල නියුදුමුක්ත කලාපයේ උතුරු දෙසින් පිහිටි පස්බැම්මට හමුදාව ළඟාවීම වැළැක්වීම සඳහා ත්‍රස්තවාදීන් විශාල වශයෙන් බිම් බෝම්බ හා මරෝගුල් අටවා තිබුණා. යුද හමුදාපතිවරයාගේ සැලසුමට අනුව එම බාධකයේ ජය ගැනීම සඳහා හමුදාව ක්‍රියා කළේ ත්‍රස්තවාදීන් විස්මයට පත් කරමින් කිසිදු බාධකයක් නොමැති පස්බැම්මට පිටුපසින් නැතුළු වෙමින්. ඉදිරිය බලා සිටි ත්‍රස්තවාදීන්ට උන් රැදී සිටි ප්‍රදේශයෙන්ම පිටුපසට ප්‍රහාර එල්ලවන විට මූදට පැන යුදමුක්ත කලාපයේ දකුණු දෙසට පලා යාම හැර විකල්පයක් තිබුණේ නැහැ. ඒ අනුව ත්‍රස්තවාදීන් කපා තිබූ යුදාගල් හා දෙවන්ත පස්බැම්මේ තනා තිබූ බංකර වලින් ප්‍රයෝජනයක් ගැනීමටවත් ඔවුන්ට ඉඩක් ලැබුණේ නැහැ. යුදමුක්ත කලාපය වෙත ගමන් කිරීමේදී අපට හමු වුණ අවසාන පස්බැම්ම තමයි අපිට මේ දියත් ඔබ ඉදිරියේ දැන් දකින්න ලැබෙන්නේ. මෙම පස්බැම්ම ප්‍රයෝගය කරන තමයි වුන් අපිට මීට ප්‍රථම අපි විසින් අත්පත් කළ පස්බැම්ම වෙත දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිටියේ. මෙම පස්බැම්ම ඔබට දකින්න පුළුවන් වෙන පස්බැම්ම වලට වඩා වෙනස් විදියට උපරිම ආකාරයෙන් ගුවන් සහ භූමි නිරීක්ෂණයට ලක් නොවන ආකාරයෙන් ඉදිකර තියෙන ආකාරයක්. 55 සේනාංකයේ කාලතුවක්කු ප්‍රහාරයකින් ත්‍රස්තවාදීන්ගේ මිලිමීටර 130 ප්‍රමාණයේ කාලතුවක්කු උණ්ඩාග්ගණයක්ද විනාශ වී තිබුණා. මෙතනින් තමයි ඒ ත්‍රස්තවාදී අපේ පාබල සමුදාවන්ට ඉදිරියට එන ගමන වැළැක්වීමට මේ ප්‍රහාර එල්ල කරලා තියෙනවා. සමහර ඩිරෙක්ට් දාලා මෙතන පය කරලා තියෙනවා. 55 සේනාංක ප්‍රදේශයේ වෙත ළඟ වූ දහස් සංඛ්‍යාත සාමාන්‍ය වැසියන් කුටි ග්‍රහණයෙන් මිදී ඒමට නොහැකිව සිර වී සිටියේ මෙම දේවස්ථානය අසලයි. ත්‍රස්තවාදීන් එම ස්ථානයට එල්ල කළ බරාවි ප්‍රහාර වලින් හානියටපත් දේවස්ථානය ශුද්ධ පවිත්‍ර කෙරුණේ හමුදා සොල්දාදුවන් අතින්. යුද හමුදාව ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක පස්බැම්මට පිටුපසින් එල්ල කළ ප්‍රහාරය හමුවේ මෙම ප්‍රහාරක යාත්‍රාව අතහැර පලා යාම මිස ත්‍රස්තවාදීන්ට කළ හැකි වෙනත් යමක් ඉතිරිව තිබුණේ නැහැ. යාත්‍රාව පැති දෙකකින් ආවරණය කර තිබුණේ වෙරළ තීරයට නොපෙනෙන ලෙසයි. අඩි 35ක පමණ දිගින් යුතු යාත්‍රාවේ ලොකු කුඩා ප්‍රහාරක අවි 10කට වැඩි සංඛ්‍යාවක් ස්ථානගත කළ හැකි. එහෙත් ත්‍රස්තවාදීන් එම අවි ගලවා ඉවත් කොට ඉදිරියට ඇදෙන පාබල බලෑණි වෙත පහර දීම සඳහායි යොදාගෙන තිබෙන්නේ. යුදබිමේ පැඩල් ගන් ලෙස හඳුන්වන මිලිමීටර 14.5 මිලිමීටර 30 හා මිලිමීටර 37 ප්‍රමාණවල බරාවිද මෙවැනි ප්‍රහාරක යාත්‍රාවලින් ඉවත් කරගත් ඒවා බවයි හමුදාව පවසන්නේ. යාපනේ දිස්ත්‍රික්කයට ඇත් නාගරකෝ සිට මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුමාතලන් දක්වා කිලෝමීටර 70කට අධික දුරක ගොඩබිම් හා වෙරළ තීරයක් ත්‍රස්තවාදීන්ට අහිමි කළේ බ්‍රිගේඩියර් ප්‍රසන්නද සිල්වාගේ යනදීම යටතේ වන 55 සේනාංකයයි. දැන් එම සේනාංකයේ යටතේ වන තලෙ යඩි සිට පුදුමාතලන් දක්වා ඇති ගොඩබිම් තීරයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මෙහෙයුම්වලයි හමුදා බලඇණින් නිරතව සිටින්නේ. දකුණු දෙසට විහිදෙන ගොඩබිම් තීරයට දෙපසින් මුහුදත් කලපුවත් යන දෙකම පිහිටා තිබීම නිසා තුන් පැත්තකින් ගොඩබිමේ ආරක්ෂක රැකවල් යෙදීමට 55 සේනාංකයට සිදුව තිබෙනවා. විශ්වමඩු පිරමන්තකුලම් ප්‍රදේශයේ කොටිකඳ උරක් පැවති භූමියකින් මෙම අවියේ කොටස් ඇතුළු යුදෝපකරණ තොගය සොයාගත්තා. 58 සේනාංකය සිය ක්‍රියාන්විතයේදී මෙම ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් විනාශ කරමින් ඉදිරියට යාමෙන් පසු දෙවන ආරක්ෂක වළල්ල ලෙස රැඳී සිටින්නේ මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුතු 57 සේනාංකයයි. මෙම යුදෝපකරණ සොයාගත්තේ එම සේනාංකයේ ලුතිනන්ත් කර්නල් සිසිර පිලපිටි ආනදෙන 573 බලසේනාවේ 4 වන ජාතික ආරක්ෂක බලමුළුවයි. කාලතුවක්කු අවියේ බැරලේ ඇතුළු කොටස් සමග මෙම යුදෝපකරණ වලදමා පොල් එලිසා ලෑලි තොගයකින් වසා දමා තිබූ බවයි හමුදාව පවසන්නේ. කාලතුවක්කු අවිය සොයා ගන්නා විට හමුදා ප්‍රහාරයක් හේතුවෙන් ඊට බරපතල හානි සිදු වී තිබුණා. එසේම ප්‍රහාරයකින් හානියටපත් මිලිමීටර 122 ප්‍රමාණයේ අවියක කොටස්ද මෙහිදී සොයාගත්තා. RPG බෝම්බ තොගයක් කාලතුවක්කු අවි පුපුරවා හැරීම සඳහා යොදා ගන්නා වැඩි දියුණු කළ බෝම්බ, මෝටාර් බෝම්බ හා ස්වයංක්‍රීය අවි කිහිපයක්ද මේ අතරවනවා. ත්‍රස්තවාදීන් රැඳී සිටින අවසන් බිම්මංගල දත්පත් කර ගැනීම දක්වා එක්පසකින් ක්‍රියාන්විතයේ සිදුවෙද්දී යලිත් සංවිධාන වීමේ අපේක්ෂාවෙන් කොටි ත්‍රස්තවාදීන් සංගවා ගිය අවි ආයුධ තොග වශයෙන් හමුදාව වෙත දැන් හමු වෙමින් තිබෙන්නේ එය මෙරට ත්‍රස්තවාදී අවසානයේ බව කියා පාමින්. හමුදාව අත්පත් කරගත් ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. රූපවාහිනී අමල් සමන්ත විශ්වමඩු සිට. වේලුපිල්ලේ ප්‍රභාකරන් මුල්ලිවයි කාල ප්‍රදේශයේ රැඳී සිටින බවට තහවුරු වෙයි.
කතෝලික පියතුමන් ඇතුළු ආගමික නියෝජිතයන් රසක් ප්‍රභාකරන්ගේ ප්‍රාණපේ සිටින බව යුද හමුදාව බේරාගත් පූජකතුමල්ලා කියා සිටිති. අදත් මේ පිළිබඳ වැඩි විස්තර රූපහානිය සමන් කුමාර රාමවික්‍රමගෙන්. යුදමුක්ත කලාපයේ සිවිල් ජනතාව මුදා ගැනීමේ ක්‍රියාත්මක හමුවේ එල්ටීටී සාමාන්‍ය ජනතාව අතර රඳවාගෙන සිටි බර අවි මුහුදුපත් කර ඇති බව තහවුරු කරන සාධක රැසක් 58 වන සේනාංකයේ සොල්දාදුවන් විසින් අද සොයාගනු ලැබුවා. තනින් තනට ගෙන ගොස් ඕනෑම දිශාවකට කරකවමින් පහසුවෙන් ප්‍රබල වෙඩි ප්‍රහාර එල්ල කළ හැකි 4.5 බර අවියක් මුහුදුපත් කර තිබියදී අද පෙරවරුවේ කොටගනු ලැබුවේ පුදුමාතලන් මුහුදෙන්. මෙම බර අවියේ අට්ටාලය එක් ස්ථානයකින්ද බැරලය තවත් ස්ථානයකින්ද මුහුදට දමන්නට ඇති බව විශ්වාස කළ හැකි. අට්ටාල කොටසයි අද හමුුනේ. මේ අතර අද උදෑසන ඈත මුහුදේ මිලිමීටර 130 කාලතුවක්කක බැරල කොටස මතුවී ගසාගෙන ගිය බව සොල්දාදුවන් ප්‍රකාශ කරනවා. ගොඩගනු ලැබූ බර අවිය තවමත් හොඳ ක්‍රියාකාරීත්වයකින් පවතිනවා. හමුදාවට පමණක් නොව රැකවරණයට පැමිණෙන ජනතාවටද මෙම වර්ගයේ අවිවලින් එල්ටීටී පහර දුන්නා. දහවනේ කරමින් ප්‍රහාර එල්ල කිරීම නිසා මෙම අවි විනාශ කිරීමද දැඩි දුෂ්කර කාර්යයක් වුණා. මේ අතර පුදුමාතලන් වෙරළේ තවත් මෙමෙනිම අවියක් පුලුස්සා තිබියදී හමුදාව සොයාගත්තා. එම අවිය රැගෙන ආ ට්‍රැක්ටරයේ මෙන්ම දියමත රැගෙන යාමට සූදානම් කළ බෝට්ටුව හා එන්ජිමද ඒ අසල දැකගත හැකි. මීට දින දෙකකට පෙරද පුදුමාතලන් ප්‍රදේශයේදීම මේ වර්ගයේ අවි සවිකරන ලද වෙඩි නොවදින වාහන දෙකක්ද හමුදාව සොයාගනු ලැබුවා. ඒ අනුව මේ වර්ගයේ සොයාගත් අවි සංඛ්‍යාව 4ක්. මේ අතර එල්ටීටී යුදමුක්ත කලාපයේ පිහිටි දේවස්ථානවල පූජකතුමන්ලා පවා මුල්ලිවයිකල් ප්‍රදේශයේ ප්‍රාණ ඇපයටගෙන සිටින බව වාර්තා වෙනවා. වලේමඩම් මුලදී යුද හමුදාව අද මුදාගත් ලංකා පෙන්තකොස්ත සභාවේ සහෝදරතුමන්ලා සහ සහෝදරියන් 17 දෙනෙක් මේ තොරතුරු හෙළි කළා. එල්ටීටී විසින් බලහත්කාරයෙන් දරුවන් පැහැරගෙන යාම ජනතාවට රජයේ එවන සහනාධාර කොල්ල කෑම හමුවේ ජනතාව කුසගින්නෙන් හා දරුදුකින් පීඩා විඳි බව මේ පිරිස සඳහන් කරන ප්‍රධානතම කරුණයි. ජනතාව කඩිනමින් මුදා නොගත්තේ නම් සිදුවිය හැකි විපත සිතාගත නොහැකි බව ශ්‍රී රංගන් සහෝදරතුමා පවසනවා. ඉතුරු වී ඇති සුළු පිළිසඳ මුදා ගැනීමට සියලු දෙනා මේ මොහොතේ රජයට සහ හමුදාවට සහාය විය යුතු බවද ශ්‍රී රංගන් සහෝදරතුමා පෙන්වා දෙනවා. දැන් අපි හිටියේ වලයමඩ ඒ තව තම අපි හිටියේ වලයමඩ කොඩා ගැටි ඔක්කොම මුලි වාක් කළකට ගියා. දැන් අපි විතරයි තමයි චේත් කැටි සිස්ටර්ස්ලා බ්‍රදර්ස්ලා අපි වලයමඩ තමයි හිටියේ මම බංගරක තමයි අපි හිටියේ. उदय पांद्र तम तेंग अमुदाव अभी अभी मे पत्र अरंगावा टी सोष मे पत्र अभी मिनस मे पत्र तम एंड लास्ट इन कमेती මේ අතර දකුණේ ජනතාව වන්නියේ නිදහසල ජනතාවට එවූ බිස්කට් ජල බෝතල් ඇතුළු පරිත්‍යාග යුද හමුදා විසින් එම වැසියන් අතර අද දිනේද බෙද හැරුණා. දකුණේ ජනතාව දක්වන මෙම සහෝදරාත්මක පරිත්‍යාග ජාතීන් අතර අවබෝධය හා ජාතික සමගිය වර්ධනයට රුකුලක්. යුද හමුදාවද උපරිම කැපවීමෙන් නිදහස ලබන ජනතාවට උපකාර කිරීමට කැප වී ක්‍රියා කළ බව වන්‍යාඥාපති මේජර් ජෙනරල් ජගත් ජයසූරිය මහතා ප්‍රකාශ කරනවා. පළමු දින දෙකේදී හමුදා සොල්දාදුවන් තම කෑම වේල පවා ජනතාවට පරිත්‍යාග කළා. වෙනමම හමුදා ඒකක රැසක් ජනතාවගේ සහන සේවා සඳහාම වෙන් කර තිබෙනවා. අතදරුවන්ට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගය මේවන විට ප්‍රධාන අවශ්‍යතාවක්ව පවතිනවා. කුඩා දරුවන් දහස් ගණනක් නිදාස ලැබූ පිරිස අතර වෙනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම පුදුමාතලන් සිට.